විශේෂයෙන් මෙම ආණ්ඩුව බලයට පත්වීමට පෙර මේ රටේ ජනතාව දැක්කා විවිධ පොරොන්දු සහ විවිධ කියමනවල් කියමනවල් කියලා සමා වෙන්න. මෙම ආණ්ඩුව බලයට පත්වීමට පෙර අපි දැක්කා විපක්ෂයේ ඉන්නකොට නැත්තම් මැතිවරණ යුගයේ විවිධ කතාවල් කිව්වා. විශේෂයෙන්ම විවිධ ප්‍රකාශ කරනු ලැබුවා. එක කතාවක් තමයි මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම. මේ ගිවිසුම අත්සන් කිරීම පිළිබඳව රටේ විශාල සටනක් හඬක් ගෙන ගියා. ඒ වගේම ස්වාමින් වහන්සේලා පවා මේ වෙනුවෙන් පිනිහිටියා. අද මම දැක්ක සමහර දේශපාලඥයෝ කියනවා මේ ආණ්ඩුවේ මේ මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම පිළිබඳව අධ්‍යයනය කරමින් යනවා. මෙහි 70%ක් හොඳ දේවල් තියෙන බව පේනවා. මේ ආදී වශයෙන් කරුණු ඉදිරිපත් කරනවා අපි දැක්කා. දැන් තව ටික දවසක් යනකොට මේ මිලේනියම් චැලෙන්ජ් ගිවිසුමේ 90-95% දක්වා වැඩි වෙන්න ඉඩ තියෙනවා කියන එක අපි කියන්න ඕනේ. ඒ වගේම අපි ආණ්ඩුවෙන් අහනවා දැන් මේව අත්සන් කරන්නේ නැද්ද? ඒ වගේම මේ ඇමරිකාව ඇතුළු මේ විවිධ රටවල් එක්ක තියෙන සහයෝගයේ සම්බන්ධකම් අත්හරිනවද? එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ සම්බන්ධකම් පළුදු කරමින් ගමනක් යනවද කියනත් අහන්න කැමතියි. ඒ වගේම තානාපති සේවයක තියෙන සම්බන්ධකම් ඒ තියෙන සහයෝගය දැන් පළුදු වෙමින් යනවා. ඒ වගේම අපේ රට කෙරෙහි තියෙන විශ්වාසය අවම වෙමින් යනවා, අඩු වෙමින් යනවා. ඒක පැහැදිලි ස්විස් තානාපති කාර්යාලය සමග ඇති වුණ සිද්ධියේදී රජයේ වකිමකින් තොරව වැඩ කර කිරීම සහ ඒ දිගින් දිගටම කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙවැනි කරුණු කාරණා රාශියක් පිළිබඳව අපි අවධානය යොමු කරන්න කැමති මේ රටේ ජනතාවට. අද බඩු මිල වේගෙන් වැඩි වෙනවා. එදා අපි කොතරම් බඩු මිල අඩු කරත් පෙට්‍රල් ඩීසල් වල ඉඳලා කිරිපිටියකේ ඉඳලා ගෑස් වල ඉඳලා අපි 2014 ගන්නවට වැඩිය විශාල ප්‍රතිශතයක් වලින් අඩු කරත් ඒවා ගොඩක් අයට දැනුනේ නැහැ. නමුත් මේ ආණ්ඩුව ගත්තට පස්සේ දැන් ආණ්ඩුව ගන්න පෙර මේ බඩු මිල ගැන ජීවන වියදම ගැන ගොඩක් අය කතා කරා. අද ඒ එකක්වත් අද වළංගු වෙලා නැහැ. දැන් අද වේගෙන් ඒ සියල්ල වැඩි වෙමින් යනවා දරා ගන්න බැරි ආකාරයට. ඒ වගේම අනිකුත් සිද්ධීන් ගත්තත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මේ රටේ මාධ්‍ය ඇතුළු බොහෝ දේවල් දැන් අද විවිධ බලපෑම් වලට ලක් වෙමින් දැන් එයාලගේ අදහසම නැත්තම් ඔවුන්ගේ මතය පමණක් දාන තැනට අද ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමති අපි පක්ෂයක් විදිහට අපි තීරණය කරලා තියෙනවා අපි ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේ ජයග්‍රහණය කරන්න අවශ්‍ය සටන දෙන්න. ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට තව මාස කීපයක් තියෙනවා. අපි පක්ෂයක් විදිහට මේ සියලුම දෙනා එකතු වුණොත් සියලුම දෙනා එක හඬින් පක්ෂය ඉදිරියට ගෙන ගියොත් අපිට පුළුවන් 113 හදන්න. අපිට මතකයි 2015 ජනවාරි මාසේ 8 වෙනිදා අපි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරා. ඒ වගේම 2015 අගෝස්තු මාසේ 17 තිබුණ පාර්ලිමේන්තු මැතිවරණයෙන් අපිට බැරි වුණා බහුතරයක් දිනා ගන්න. ඒ මාස කීපය තුළ විශේෂයෙන්ම මැතිවරණයේදී අපි ජයග්‍රහණය කරේ ආසන 106ක් පමණයි. අපිට 113 හදන්න බැරි වුණා. ඉස්සර වගේ නෙමේ ජනතාව දැන් වේගයෙන් ප්‍රතික්‍රියා දක්වනවා. ජනතාව බලන් ඉන්නවා මොකද්ද වෙන්නේ කියලා. ඒ නිසා මේ ආණ්ඩුවටත් ඔය පාඩම උගන්වන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ ආණ්ඩුවටත් ඔය ගිනියන ඔය විවිධ දේවල් කියමින් ආණ්ඩුව බලයට පත් වුණාට, විවිධ දේවල් විකුණමින් ජාතිවාදී අවුස්සමින් ආණ්ඩුව බලයට පත් වුණාට මේ කඩතුරාව අපි ඉවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ආණ්ඩුවේ සැබෑ තත්ත්වය ආණ්ඩුවේ සැබෑ තත්ත්වය ජනතාවට තීරුම් ගන්න අවශ්‍ය වටපිටාව අපි හදනවා.